आईबॉन रिकॉर्डिंग डॉटेल के यूट्यूब नालिका वहरा अभी ओबट इतिपात करा पेराहर खतने पिलिबंदव वरिष्ठान देखा इदिंग आददिने दी अभी ओबट इतिपात कराने पेराहरे गमन करन तवत सुविशेषी कंडायम अपूर्वत कंडायम वम सुंदरव तमंगे कटयुत्तें वायन कंडायम ए तमाई नित्य तेवा हे विसी ඉතින් මෙහිදී බොහොම සුවිශේෂීව මේ ඉතිහාස ගවේෂණෙන් අපූර්වත කතාවක් ඔබට හෙළිදරව් කරන්නට අද අපි recording.lk YouTube නාලිකාව හරහා ඔබට ගෙනෙනවා. ඉතින් ඒ නිසා මේ පෙරහැර කතනය පිළිබඳ බොහොම අපූර්වත කතාව ශ්‍රවණය කරන්න. හොරණෑ කරුවන් පෙරටු කරගෙන තමයි ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් හොරණෑ කරුවන් සිය ශබ්ද පූජාදිය පවත්තමින් කයිතාලම් කරුවන් පෙරටු කරගෙන මේ ගමනේ යෙදෙන්නේ සමස්ත සෙන්කඩගල ඇසර පෙරහැරේ අපූර්වත බව ගෙනෙන ප්‍රධාන හේවිසි වාදන කණ්ඩායම. ඉතින් ප්‍රධාන හේවිසි වාදන කණ්ඩායම තමයි මේ සෙන්කඩගල පෙරහැරේ සුවිශේෂීම කණ්ඩායමක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ ආකාරයට වුන් පැමිණෙනකොට මහා පණික්ක දූර දරන ඉහළවෙල උක්කෙල මොළගොඩ වගේම වාර ගම්මන කියන ඒ පරපුර වල ශිල්පීන් තමයි මේ සෙන්කඩගල පුර පෙරහැරේ හේවිසි වාදන කණ්ඩායමේ දවුල වාදනය කරමින් ඉදිරියෙන්ම ගමන් කරණි. ඒ නිසා මේ පරම්පරාවලට සුවිශේෂී භාවයක් එහිදී ලැබෙනවා. විශේෂයෙන්ම මහා පණික්ක දූර දරන ඉහළ වෙල උක්කෙල මොළගොඩ වාර ගම්මන අන්නේ පරපුර ශිල්පීන් මෙහිදී මේ දවුල් වාදනයත් එක්ක සුවිශේෂී භාවයකින් ඉදිරියෙන්ම ගමන් කරන ස්වරූපයෙන් තමයි දක්නට ලැබෙන්නේ. මේ අය පෙරහැර ආරම්භයේදීම ඒ මංගල හස්ති රාජයා ගමන් කරන්නට ආරම්භ කරන මොහොතේ හඳගල මත අඩිය තියෙන කොට බහිර වළින් අඩිය තමයි වාදනය කරේ. ඉතින් මේ හස්ති රාජයා හඳගල මත අඩිය තියෙනකොටම මේ අපූර්වත වාදනේ මේ නিত্য තේවා හේවිසි කණ්ඩායම බහිර වළින් අඩිය වාදනය කරනවා. ඊළඟට මේ අය මේ අවස්ථාවවලදී අපූර්වත වාදනයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි තිත්මාත්‍රා හේවිසිය. ඒ තිත්මාත්‍රා හේවිසිය බොහොම අපූර්වත ආකාරයට තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙහි තියෙන අපූර්වත ස්වරය කුදට ගතට කුදට ගජෙන් රජෙන් ගතට කුදට ගජෙන් කියන තිත්මාත්‍රා හේවිසිය තමයි මෙහිදී වාදනය කරමින් මේ අපූර්වත ආකාරයට පෙරහැරේ ගමන් කරමින් යන්නේ. ඉතින් තිත්මාත්‍රා හේවිසි ඔස්සේ මේ නিত্য තේවා හේවිසි කණ්ඩායම බොහොම අපූර්වත ශබ්ද පූජාවක් මෙහිදී පවත්වනවා. ඒ දකින අයගේ ඇස්වලට අපූර්වත ප්‍රීතිමත් භාවයක් එකතු කරන සේම ශබ්ද පූජාවෙන් ඒ සවන් පිනවන මధుර සවන් හඬක් නිකුත් කරන්නට මොවුන්ට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ තුළ අපූර්වත බවක් මේ පෙරහැර පුරා දිවෙන ස්වරූපයක් තමයි දක්නට ලැබෙන්නේ. මේ පෙරහැර පැමිණෙනකම් මේ පංච තූර්ය වාදනය පවත්වන එක තහංචියක්. ඉතින් පෙරහැරේ ওই තහංචි අතර ප්‍රධාන දෙයක් තමයි මේ පෙරහැර පැමිණෙන තෙක්ම මේ පංච තූර්ය නාදය නොපැවැත්වීම. ඒ පැවැත්වීම තහංචියක් බවට පත් වෙනවා. මේ තුලින් දවුලේ මන්ද්‍ර ස්වරයෙන් වැයෙනවා අපූර්වත ගාම්භීර දෝකරණාදිය. ඒත් එක්ක මේ තුල ඒ ගාම්භීරත්වය ගැබ්බෙන්නට මේ මන්ද්‍ර ස්වරයේ සුවිශේෂී දායකත්වයක් තමයි ලබා දුන්නේ. ඒත් එක්ක ඈතට ඇහෙනවා තම්මැට්ටමේ හඬ. ඉතින් මේ හඬ ඒහා මුසුවීමත් අපූර්වත වාදන කණ්ඩායමේ තියෙන
අපූර්වතභාවයේ තවත් සවන පිනන ලෙස උක්නැං වෙන ස්වරූපයක් තමයි පෙන්වන්නේ. ඒ හඬ සුසිර වාද්‍ය භාණ්ඩයක් වෙන හොරණෑවේ හඬයි. ඉතින් තියුණු ඒ තියුණු නාදයක් නේ ඒ තුළ තියෙන්නේ. මෙන්න මේවා මනා සංකලනයක් වෙනවා මේ පෙරහැර මංගල්‍යයේදී. ඒ විසි වාදනය නිම වෙලා තියෙන්නේ මේ තාලම්පට හග්ගෙඩිය සත්සිද්නම් මේ සඳහා උපකාර වෙන භාණ්ඩ බවට පත් වෙනවා. ඉතින් උඩරට බෙරය ගැට බෙරය ආදී වාදනත් මේ තුළ අපිට අහන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් උඩරට බෙරය තමයි සුවිශේෂීව මේ සෙංකඩ කළ භාවිතා වෙන්නේ. උක්වෙල ඉහළ වෙල මොළකොට වාර ගම්මන කියන තේවාව භාර ප්‍රධාන පණික්කවරුන් ඉන්නවනේ. මෙන්න මෙයාලා මේ හේවිසි වාදන කණ්ඩායමේ මුලින්ම දවුල තමයි වාදනය කරන්නේ. මේ අය දලදා කරඬුව සඳුන් කූඩමින් ඔසවද්දී පූජා හේවිසිය පවත්වනවා. ඉතින් මේ අපූර්වත පූජාවක් බවට පත් වෙනවා. ඒ වගේම දලදා කරඬුව ඇතාගේ ළඟට වඩමවගෙන යද්දී හේවිසිය ඇතා පිට තැන්පත් කරන අවස්ථාවේදී නැවතත් පූජා හේවිසිය පවත්වනවා. ඒත් එකම දලදා කරඬුව ඒ තැන්පත් වෙනවා. ඉතින් මේ විදිහට බොහොම අපූර්වත කණ්ඩායමක් බවට මේ නිත්‍ය තේවා හේවිසි කණ්ඩායම පත් වෙනවා. දැන් මේ කතරගම් පෙරහැරේ ඌව සබරගම හේවිසි වල යම් වෙනස්කමකුත් දක්නට ලැබෙනවා. හේවිසි කිව්වම බෞද්ධ බුදු පූජා එක්ක බොහොමයක්ම සම්බන්ධ වෙච්ච වාද්‍ය භාණ්ඩයක් විදිහට අපිට හඳුනා ගන්නට වෙන්නේ. ඉතින් මේ විදිහට බෞද්ධ බුදු පූජාත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මේ ශ්‍රී මා බෝධින් වහන්සේ ලංකාවට වැඩමවන අවස්ථාවේදී මේක අපිට සුවිශේෂී සිද්ධියක් විදිහට දැනගන්නට පුළුවන්. අශෝක රජතුමා ගංගානම් ගඟේ කරවටක් බැහැලා මේ බෝධින් වහන්සේ නැවේ තැන්පත් කළා කියන්නේ තූර්ය වාදන පෙරහැරකි. ඉතින් මේ අපූර්වත ඉතිහාස කතාවේ තුල අපිට කියන්නේ මේ තූර්ය වාදනය මේ අශෝක රජතුමා කාලෙත් බොහොම අපූර්වට පුද පූජාවක් බෞද්ධ පූජාවක් ලෙස භාවිත වූ බවයි. ඒ වගේම දේවානම්පියතිස්ස රජතුමා මුහුද කරවටක් බැහැලා තූර්ය වාදන සහිත පෙරහැරකින් තමයි මේ බාරගෙන තියෙන්නේ. ඉතින් එයත් කියන්නේ තූර්ය වාදන ඉතිහාසය. බාරගෙන නිකම්ම හිටියද නැහැ. තූර්ය වාදන පෙරහැරකින් තමයි අනුරාධපුරයට වඩම්මන්නේ. ඉතින් ඒ තුලත් කියන්නේ මේ තූර්ය වාදනයේ ඉතිහාසය සහ ඒ ගෞරවනීය භාවය, එහෙම නැත්නම් ඒ සොරෙන් නැගෙන ගෞරවය පිළිබඳව කතන්දරය. රජුරු එව්වා රජකුල 8ක්, වෙළඳ කුල 8ක් ආදී 8 බැගින් සේවා කුල 18ක් එව්වා. බොයේ බෝධින් වහන්සේගේ ආවතේ වේට තූර්ය වාදනයට අදාළ પરම්පරාව පදිංචි කර අනුරාධපුර කිට්ටුව. ඉතින් මේ වගේ රාජකාරිය පැවරීම පවා මේ සුවිශේෂී තත්ත්වයක් තමයි පෙන්වන්නේ. කියන්නේ මේ තූර්ය වාදන රාජකාරිය පවර්නවා එක්තරා එක කණ්ඩායමකට. ඒ තුල පෙනෙන්නේ කුමක්ද? මේ පවතින ගෞරවණීය භාවය සහ මේ પરම්පරාවල පැවැත්ම රැගෙන යන්නට දරපු උත්සාහය මෙන්ම ඒ પરම්පරාවල වැදගත්කම සහ ඒ අදාළ අවශ්‍යතාවයේදී ඒ කණ්ඩායමේ තියෙන අවශ්‍යතාවය මෙන්ම ඒ ගෞරවණීය භාවය පෙරහැරට එකතු කරන්නට ඒ වාදනයේ තියෙන අත්‍යවශ්‍ය භාවය. ඉතින් ඒ නිසා මේ අපූර්වත පෙරහැර තවත් විචිත්‍රවත් කරන නිත්‍ය තේවා හේවිසි කණ්ඩායම මවන සුන්දරත්වය පෙරහැර තුළ ඉතාම විචිත්‍රවත් සහ අපූර්වතයි. පෙරහැරේ තිබෙන ඒ රසස්වාදනීය ස්වභාවය, රසස්වාදනීය ස්වරය තව දුරටත් අපූර්වත කරන්න ඒ හඬ මුසුව ඉතාමත්ම වැදගත් සහ අත්‍යවශ්‍ය දෙයක් පෙරහැරට. ඉතින් recording.lk වෙතින් තවත්
මෙවැනිම වූ රසබර පෙරහැර කතනයකින් ඔබව හමුවීමට අපි බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට ආයුබෝවන්.